බටහිර ඉන්දිය කොදේ උදූපත්වල මෑත කාලයේ සිට ක්‍රිකට් පිටියේ බිහිවෙච්ච දක්ෂ ක්‍රීඩකයන් තුන්දෙනෙක් නැතම් කොහොම කොහම හරි බටහිර ඉන්දිය කොදේව් ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන ආපු ක්‍රීඩකයන් තුන්දෙනෙක් විදිහට කියන්නට පුළුවන් ඒ තමයි ජේසන් හෝල්ඩ් නිකොලස් පුරාන් කයිල් මේස් ඉතින් මේ තුන්දෙනා අපි දන්නවා ඉතින් ලෝක වටේම ලීග් නම් ක්‍රීඩා කරනවා තියෙන හැම ලීග් එකක්ම කොමනත් බටහිර ඉන්දිය කොදේව් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 10 වෙනිදා තමන්ගේ කොන්ත්‍රාත්තු ලයිස්තු නැත්නම් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු ලයිස්තු ඉදිරිපත් කළා. ඉතින් එහිදී මවුන්ට කොන්ත්‍රාත්තු ලබා දීමට කොදේව් ක්‍රිකට් ආයතනය තීරණය කළා තියෙනවා. හැබැයි පුදුමය තමයි මවුන් තුන්දෙනාම එම කොන්ත්‍රාත්තු අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේවා ප්‍රතික්ෂේප කරන්නට ඇත්තේ 20 T10 නැත්නම් 100 හරි මොනවා හරි මේ ලීග් වලට සහභාගී වීම වෙන්නට පුළුවන්. අපි දන්නවා දැන් ලෝකෙම කතා බහක් යනවා. ගොඩක් ක්‍රීඩකයෝ මේ ලීග් සමාගම් එක්ක එකතු වෙන්නට කතා බහක් යනවා. ඒක 2024-25 වෙනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙවි. එතකොට ක්‍රිකට් ආයතනත් එක්ක ගිවිසුම් නැතුව ඔවුන් කෙලින්ම මේ සමාගම් එක්ක තමයි ගිවිසුම් ගන්න. එතකොට යම්කිසි රටකට ක්‍රීඩා කරනවා නම් සමාගමෙන් අවසර ගන්න වෙයි. නැත්නම් කාලය බෙදා ගන්නට වෙයි. එහෙම වුණොත් එහෙම එවැනි ස්වභාවයකට එන්නට යන්නේ අපි දන්නවා පාපන්දු ක්‍රීඩාවේ වගේ. ඉතින් කොහොම වුණත් මේ ක්‍රීඩකයන් ඔක්කොම IPL, SA, එතකොට එක්සත් අරාබි IL එක, එතකොට අබු ඩාබි T10 ඔක්කොම ලෝකේ තියෙන හැම තැනම ක්‍රීඩා කරනවා. එතකොට කොහොම හරි 2023-24 කොදේව් ක්‍රිකට් ආයතනයේ ගිවිසුම තමයි ওই විදිහට ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. හැබැයි එතන තව විශේෂ කාරණයක් තියෙනවා. දැන් එළබෙන 20 තරගාවලි කිහිපයක්ම තියෙනවා. ලෝක කුසලානේ තියෙනවා. එතකොට ඒ වගේම මෙතන ක්‍රීඩකයන් විශේෂයෙන්ම පුරාන් හෝල්ඩර් වගේ කට්ටිය එළබෙන එංගලන්ත 20 තරගාවලියේ තෝරාගෙන තිනවා. ඒවට ඔවුන් සහභාගී වීමට එකඟ වෙලා තිනවා කියලා තමයි සඳහන් වන්නේ. එතකොට පූර්ණුයි හෝල්ඩයි මේක ප්‍රතික්ෂේප කරාට ඔවුන් සංචිතයටත් නම් කළා තිනවා. ඒකත් විශේෂත්වයක්. ඉතින් කොදේව් ක්‍රිකට් ආයතනය විශ්වාස කරනවා ප්‍රශ්න කොන්ත්‍රාත්තුවට ආවේ නැතත් ඔවුන් තරගාවලිය වලට කැඳ වූපාම ඔවුන් ඒ කියන විශ්වාසය තිනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ලෝක කුසලාන ඉලක්ක කරගනිමින් ඔවුන් යම් කිසි ගමන් මාර්ගයක ඉන්නවා කොදේව් ක්‍රිකට් ආයතනය සැමි පුහුණුකරුවා. ඉතින් විශේෂයෙන්ම ඔවුන්ගේ මව් රටේ ලෝක කුසලානේ පැවැත්වෙන්නේ ඇමරිකාවත් එක්ක. ඒ නිසා ඔවුන්ගේ ලොකු බලාපොරොත්තුවක් මෙතන තියෙනවා. ඉතින් දැන් ක්‍රීඩකයෝ ගිවිසුම් වලට එන්න බෑ කියලා හැබැයි කියලා තියෙනවා. ඒකත් කියන්නට ඕන. ඒ කොහොම වුණත් 14 දෙනෙකුගෙන් යුත් නව කොන්ත්‍රාත් ලයිස්තුවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් කොදේව් ක්‍රිකට් ඉතිහාසයේ පුරාවටම සිද්ධ වෙන සිද්ධියක් කියලා තමයි අපි දන්නේ. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍යත් කතා වෙන්නේ. ඉතින් අපි දන්නවා මීට කලින් ජාතික කොන්ත්‍රාත්තුවට එන්න බෑ කියලා ක්‍රිස් ගේල්, කෙරන් පොලාඩ්, බ්‍රාවෝ වගේ සුප්‍රසිද්ධ ක්‍රීඩකයනුත් ප්‍රතික්ෂේප කරා 2010 වගේ. නමුත් ඔවුන් ඇත්තටම ලෝක කුසලාන එහෙම ක්‍රීඩා කළා. ලංකාවේ තිබ ලෝක කුසලානේ තුසන් ගියා. ඊට පස්සේ ප්‍රතික්ෂේප කරාට. ඉතින් අන්න ඒ වගේ ස්වභාවයකින් තමයි මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නට යන්නේ පේන්න තියෙන විදිහට. ඉතින් කොදේව් ක්‍රීඩකයන් විතරකුත් නෙමෙයි ඩීකොක්, ඒ වගේම නවසිලන්තේ බෝල්ඩ්, ඒ වගේම එක් වර්ගදී බෙන් ස්ටෝක් පවා සමහර අවස්ථාවලදී කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කරා. ඒ වගේම සමහර ක්‍රීඩකයෝ රෝයි වගේ ක්‍රීඩකයෝ, හෙල්ස් වගේ ක්‍රීඩකයෝ, ඒ වගේම ඔවුන් ලීග් සඳහා එකතු වීම නැත්නම් ලීග් සමාගම් වලට එකතු වීමට සාකච්ඡා පවත්වමින් ඔවුන් විශ්‍රාම ගැනීමට තීරණය කරනවා වගේ කරුණු කාරණාත් පහුගිය කාලයේදී කතා වුණා. ඉතින් අපි හැමදාම කතා වෙන දෙයක් තමයි මේ ලීග් ක්‍රිකට් ක්‍රීඩාව නිසා. දැන් එන්න එන්න ලීගුත් වැඩි. ගොඩක් වෙලාවට මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙන ක්‍රීඩකයන් නැත්නම් අර රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඇත්තටම තව අවුරුදු 4-5ක් යනකොට ලොකු ප්‍රශ්නයකට එන්න වෙයි. අපි ඔය කලින්ම කතා කරලා තියෙනවා විශේෂයෙන්ම එක් දින ලෝක කුසලාන සහ ටෙස්ට් ලෝක ශූරතාවයේ වගේ රටාවල් වලට දක්ෂ ක්‍රීඩකයන් එකතු කර ගැනීම ඉදිරියේදී ලොකු අභියෝගයක් බවට පත්වෙයි වගේ ස්වභාවයකුත් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ලොකු ලකුණු 10,000, 20,000, ශතක 50, ශතක 100 එහෙම ගහනවා කියලා පොඩි ට්‍රෙන්ඩ් එකක් ලෝකේ තියෙනවා අදටත්. ඒක කෝලි කරගෙන යනවා. හැබැයි ඒක ඉදිරියේදී එහෙම සිද්ධ වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. මොකද හැම ක්‍රීඩකයාම උත්සාහ කරන්නේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සහ තමන්ගේ නමක් හදාගෙන තමාගේ වටිනාකම එක එක තැන්වල ගහලා ලොකු සල්ලි ප්‍රමාණයක් හොයන්න උත්සාහ කරන ස්වභාවයක් දැන් මේකේ පේන්න තියෙනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරිකකරණය වෙලා තියෙන හින්දා අපිට මොකක් කියන්නත් බෑ. නමුත් ඉතින් රට වෙනුවෙනුත් ක්‍රීඩකයෝ ක්‍රීඩා නොකළහොත් එහෙම ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන්නට අමාරු වෙයි ඉදිරියේදී අපිට පේන්න තියෙන විදිහට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.